කියන දේ තමයි ප්‍රතිපත්තිය කියලා. ඉතින් එතකොට අපිට අහන්න සිද්ධ වෙනවා ඒගොල්ලෝ කටින් කියන ප්‍රතිපත්තියද අර ගණකා අර ගණිකා මේ මේ වෘත්තීය නීතිගත කරන එක, එහෙමත් නැත්නම් ඒගොල්ලෝ මේ ඔය ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග මචං අපිට පොඩි කාලයක් දීපල්ලා පොඩ්ඩක් අපිට මේ උදව් කර ඒ විදිහට යන එකද, එහෙමත් නැත්නම් මේ මේ ඔය කියන ඒ ඒ වැනි කතාද කියලා. ඒ වගේම අනෙකුත් පක්ෂය ගත්තාම අපි දන්නවා නිකං විහිළුකාරයෝ වගේ භාණ්ඩාගාරේ මුදල් හිතූ හිතූ විදිහට මේ සමගි ජනබලවේගය මූලික කරගත්තු නායකයා ඇතුළු පිරිස 2015 ඉඳන් 19 වෙනකන් ආණ්ඩු කරපු අය. ඒ ආණ්ඩු කරපු කාලවකවානුව තුල ඔගොල්ලෝ දකින්න ඇති කිසිදු විනිවිදභාවයකින් තොරව මේ රටේ කොච්පමණ මුදලක් විනාශ කෙරුවද කියලා. මේ වාචිකව උත්තර දෙන අයත් ලිඛිතව උත්තර දුන්න ලෑස්ති කියන අයත් කවුරු කිව්වත් මේ දැන් කතාවක් යනවනේ මේ විවාදයක් ගැන. දැන් මේ විවාදෙට මේ දෙන්න ආවනම් මේක එලි කරගන්න පුළුවන්. මේ විවාදෙට එන්නේ නැහැ. මේ විවාදේ ආයෙ එකක් කියනවා, මෙයා එකක් කියනවා, අහවල් දවසේ කරනවා කියනවා, අහවල් දවසේ කියන කරනවා කියනවා. අර බාලගිරි දෝෂය අද නෙවෙයි හෙට වගේ මේ විවාදේ කරනවා කිය කිය මේ මේ දෙන්නගෙම නිර්වත බලන්න හොඳම දවස තමයි මේකේ විවාදේ. ඒ නිසා මං හිතන්නේ මාධ්‍ය ඔබ තමුන් වහන්සේලාට වුණත් සුවිශේෂී දවසක් වෙයි. සුවිශේෂී දවසක් වෙයි. මොකද අපිට ඕනම කෙනෙක් එක්ක විවාද කරන්න පුළුවන්. අපි කරපු දේවල් තියෙනවා. එතකොට අපි වැරද්දක් කෙරුවා නම් අපිට චෝදනා කෙරුවා නම් ඒව ඔප්පු කරන අයත් එක්ක අපිට කතා කරන්න පුළුවන්.